ඔබෙක්වන්නේ ස්වාදනරෝවාහිනේ රාක්‍රිය නවය ඇතිහ ප්‍රධාන ප්‍රෘත්ති විකාශය සමඟයි ප්‍රථමය පොත් සිරස්තල නෙව් ඩයමන්ඩ් නවේ ඉන්න මුලු මනින්ම නිවා තමයි එහෙත් දැඩි විමසිල්ලෙන් දහන් නවයෙන් පටටගුුණු විකෘතිය විස්තෙන් පකෘති කරන හැටි ඇමතිජී එල් කියයි. ගන දෙෙනුවේ ඇත්ත මුදයංග කොමිස්සමේදී හෙළිකරයි. ඉන්දියාව කොරෝනාවේ දරුණුම තක්ටට ඇදවැටේ. දේශය ප්‍රවෘති ශ්‍රීලංකා මුහදේදී ගිනිගනීමට ලක් වූ එ. නිව්ෑමඩ් නවකාවේ ගන්න සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බව ශ්‍රි ලංකා නාවික හමුදාව නිෙවේදනය කරනවා. අපදධාව වාර්තාාවූ මොහොතේ සිට ශ්‍රී ලංකා නාවික හමුදාව ක්‍රමුක අනෙකුත් පාර්ශවකරුවන් ගින්න නිවීමේ මෙහෙයුම් අකණ්ඩව සිදු කලාා. යනුව ආ අපදාව සිද වී පැෑ හැත්තනාවයකට ආසන්න කාලයකට පසු අද පස්වලුත් තුනවන විට ගින්න සම්පෝනයෙන්ම පාලනය කිරීමට හැකි වූ බවයි නාවික හමුදාව සඳහන් කළේ. ජාතියන්ත්‍ර වශවයෙන් විශේෂාවදහනයකට ලක් වූ මෙම ආපදා තත්ත්වය ඉතා කෙටි කක් තුළ දී සාර්ථකව කළමනාකරණය කර ගැනීම තුළින්, අති විශාල සමුද්‍රීිය පාරිසිරික වියසනයක් බලක්වා ගැනීමට හැකිවනා. ශ්‍රි ලංකා ගුවන් හමුදාව අත්හදා බැලූ රසායනක මළු මකින් ඉතා සාර්ථක ප්‍රතිඵල් අත්කර ගැනීමට හැකි වූ බව ඔවුන් සඳහන් කරනවා. ඒ සවස්්‍යයා මේ වනවිට ශ්‍රී ලංකා ගුවන් හමුදාාවේ නිීක්ෂණ යානාමගින් නිරීක්ෂණය කරනු ලැබුවම් නෞකාවේ බන්ධපදසේ ඇති ගින්න සෑහෙන දුරට නිවී ගියත් ඇතුළත තාමත් ගිනි දැල් පවතින බවත් මෙහිදී ගුවනින් ගිනි නිවීම සඳහා ඩ्रයි කෙමිකල් පවඩ කියන මේ ගිනි නිවීමේ පෞඩ එක इसීමට තීරණය කරා මෙම කාරය අද උදෑසන බෙල් දෙසය දුොල්හවර්ගේ යානයක් යොදාගෙන ප්‍රථමවරට ගුවන් හමුාව අත්හදා බැලුවවා මෙම කෙමිකල් පෞඩකෙන් කරන්නේ බන්ධේ රත්විය ඇති ස්ථානවලට මෙම ද්‍රව්්‍ය උරාගන, ගින්නට අවශ්‍ය ප්‍රධානම මූල ද්‍රව්‍යයක් වන ออกක්ෂිජන් ලැබීම නවත්වනවා. කිලෝ පන්සය බැගින් දෙවතාවක් අපි මේ රසයන ද්‍රවව සීම සිදුකොරා. මෙහිදී අපිට මෙම ගින්නට කලින් ලැබුණු දර්ශනසාහ ගින්නට පසුව ලැබුණු දර්ශන සසදා බැලීමේදී. ඉතාමත් පැහැදිලිව සනාත වෙනවා මෙම ගිනි නිවීම මේ අමුද්‍රාවය ඉසීමෙන් පසු. ගින්න සම්පූර්ණයෙන්ම වගේ නිවී ගිහිල්ලතියෙනවා. න්දිය ාවක හමුදාව සහ ආපදා විශේෂක්න කණ්ඩායම් නැවට ගොඩවී එහි අභ්‍යන්තරය අධි තාක්ෂණික උපකන යොදා කනමින් පරික්ෂවා කිරීම නියමිතයි. ගින්න සම්පනෙන් මැඩ පවත්වා තිබුණද නෞකාවේ ඇතුළත පවතින ෘෂණත්වේ සහ පරිසිරික බලපයම් මත ගින්න නැවත ඇතිවීමේ හැකියාවක්ද පවතිනවා. සම්බන්ධෙන් ශ්‍ර ලංකානාවික හමුදාව දැඩියවදහනෙන් පසුවවා ශෘලංකාවටතාද පැමිින් විදේශ ශෂක්ඥන්ගේ කණඩායම, නෞකාවට සිදවිඇති ආපදාව පිළිබඳ තක්සේරුවක් සිදු කිරමටනයමිතයි. ඔවන්ගේ නිර්දේශමත නෞකාව සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනු ඇති. ආරක්ෂකලේකම් විශ්‍රමික මේජ ජෙන්න්ර්වල් කමල් ගුුණරත්න මහතා රචනා කළ පෘතිද් දෙකක් අද ජනගත කෙරුණා. ඒ ජනාධිපති ගොටාව රජපක්ෂ මැතිතුමාගේ ප්‍රධනත්වයෙන් පැවතය උත්සවයකදේ. ආරක්ෂක ලේකම් විශ්්‍රාමික මජි ජෙන්රල්, කමල් ගුණරත්න මහතා විසින් ර්‍රචත, ගෝටාභය ගන්තයේ ඉංග්‍රසි පරිවර්තනය සහ සත්‍ය සිද්ධියෙන් පාදකර ගනිමින් ප්‍රශනා කර ඇති පාතාලය නවකතාව අද ජනගත කෙරුණා. ඒ කොළඹ ආනන්ද විද්‍යාලිය කුලත් නශාලාාවේදී. ග්‍රමාත්‍ය මහිදරජපක්ෂ මතාද මෙමවස්ථාවට ඉක්ව සිටා දහන් නවවන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඇති වූ ව්‍යකූල තත්වයන්, විසිවිනි ව්‍යවස්ථා සංශෝධනයෙන් නිවැරති කරන බව ශ්‍රී ලංකා පපුදුජන පෙරමුණේ සභාපති අමාත්‍ය භාචාරය GP. රිස් මතා පවසනවා. නුරත් පුරරි ශ්‍රී සබුදත්ව ජයන්තති විහාරස්ථානය විහාරාධිපති පූජ්ජපාද නුගේ තැන්නේ පඥාරධ සාමින් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා කැනමින් පසු මාධවෙතතා අදහස්දක්කොමිනුේ අමාත්‍ය මහචාරය G.L.P. රිස් මහතා මේ බව සඳහන් කළේ. රාජපක්ෂ පවුල මර්තනය කිරමේ පටු අරමනින් දහ නවවන විවස්සා සංශෝධනය ගෙනා පවද ඉමහතා සිහිපත් කලා. කිසිේ වැඩපිළවෙලක් ජනතාව අනුමත කලාද ක්‍රියාත්මක කිරන්න සඳහා අවශ්‍ය බල තැන අපි දැපුුව. එන්ජියෝ නියෝජතයන්ගේ අනුමැතිය ලබාගන්ත වන්න. වෙන එකත් තව ආරක්ෂක අමාතයන්සේ ධූරයවත් දරට බැරින්න.කිිලි ඒ කොහමුද ජනතාව අපේක්ෂාවන් විෂ්ටගෙනන ආණඩුකොම ව්‍යස්ථාව තුළ බලකේන්ද්‍ර දෙකක් නිර්මාණය ලති ගන එක පාර්ශවයක් කරන්න උත්සාදරන්න සෑම දෙයක්ම අනිත් පාර්ශය නිශ්්‍රභා කන් න කකුුණෙන් ඇදීමක් නම් තියෙන්. ව අරාජි තත්ත්වෑ. අපි ඉදිරිපත් කරලා තියෙන විසවන සංශෝධනය පුද්දල තේන්ද්‍රීය සංශෝධනයකට. ඒක කරේ අපි නැෙේ දහ නාවන සංශෝධනය. මිග්‍යානා ගණුදෙනුව හරහා කිසිදුූ අයතා මුද්දලක් තමන් උපයාග නැතැයි තහුරුුවී නොමැති බව රුෂයාවේ හිටි පූත්‍රු ලංකාතානාපති උදයංග වීරතුන්ග මහතා පවසනවා. දේශපාන පලිගැනි පිබඳ විමනශන සිදු කරන ජනාතිපති කොමිස මහමුවේ ක්ෂී ලබාදමෙනුවයි ඒ මහතා මේ බව කියා සිටේ. තමාට එරහිව නග ඇති චෝදනා දේශපාලන පලිගනි මක්මටසුදුකර ඇති බව, කොමිස මහමුව ක්ෂි ලබාදමින් උදයංග වේරතුන්ග මතා කියයා සිටිය. දග්‍යා ගනදනීමට අදාලව යාහපාල රජය පහිට වූ මුල්ලේ අපරාධ මර්ෂන කොට්ටාසේහ මහැක මුල්ලේ බද්‍යාශය තමන් බැකුගිනම් කියපයක් අතිටියීමටයතු කළ බද මහතා ප්‍රකාශ කලා. දහස් පහල වස්සේ අපේල් මස සි නවනදා සිට ්‍ර ලංකා මහබැංකුව දයන් ීරතුන් යන නට ඇති සියලු බැංකු ිෙනුම් තවකාලිකව අක්ක්‍රිය කරතිබෙනවා. එම කාලය තුල කිසිු අධකරනයකින් තමා සැකර කල සනකරනති බයි උදයග විර්තුන් මතා ප්‍රකාශ කල. නම හට ට දර ය යක් ොති බවද හ ම හමය ට ග ම ත් යතන දක් තමන් ැකු න ද ැරක වට ක්ෂයක් ත හම නති බවද ර තුු හත පවසවා. බැකු නු මද මගින් හෙිකිර න ර ක්ෂ ත්වට පත්වන බද මහ ම හම හ ද රතුන් ට කරන. අපනයන වැඩිකර ආනයන අඩුකර දේශීය ගොවයා සහ දිහිවරයා ශක්තිමත්කිරීම වත්මන් වජයේ අරමුණ බව ආර්ථික පුනර්ජීවනය සහ දරදෘතාාව තුරන් කිරරිම්ඳහා වන ජනාතිපති කාරසාදක බලකායේ සභහපති බැසිල් රජතපක්ෂ මහතා පවසනහා. බඩල්ගම Globalෝබල්ටය න්ඩස්ට්‍රස් අයිතනය සහ ොබල් සිෆුඩ් අයිතනයේ නිික්ෂණ චරිකාවකටෙක් වෙමෙනුයි වැැසිල් රජපක්ෂ මහතා මේ බව කියයා සිට ොබල්ටය ඉන්ඩස්ට්‍රරිස් සමාගකම දශය බ කිරි ජොදා කනමින්, තයරු නිශ්ාතනය කර අපන අනය කරන සමගමක් වනතර, Gloොබල් ස Foodඩ අයිතනය මත්සේ ආහාර අපනයනය කරන අයතනයක් වනවා. අපි බලාපොරොත් වෙන්නේ මේ වගේ අපේ රටේ ගොවිියගේ දීවරයාගේ කාර්මිකයාගේ මේ සියලු දිනාගේම නිෂ්පාදන ජාතින්තර වැඩපොල්ට අගේ වැඩි කල්ල ඇවල්ලලා වැඩිය හදායමක් මේ රටරුපයගන් එ වගේම තව අපේ බලාපොරොත්ව තියෙනවා මේ රටට පිටරටිං ආන එන කරන්න ත්‍රව්ිය ක්‍රමේෙන් මේරටේම නිෂ්පාදනය කරගන්න පුළුවන්ද කියන ඊීලක්කයට යන්න ඒ සඳහත් මේහි වැඩ පුලක් තියෙනවා. ඒකෙන් අපි සියල්ලකම කරන්නේ මේරටට ආනෑන්න කරන්න දේවල් ක්‍රමයෙන් අඩු කරන්නත් ඒවගේ අපන එ තව තවත් ශක්තිමත් කරන්නත්. ඒ තුළින් අපේ ගොවිට දීවරයට කාර්මිකට වැඩි ආදෑමක් ලබාද. දිවයිනයේ ඇතැම් ස්ථානවලට මලමි එකසය පණහා ඉක්ම වූ තද වැසි ඇතිව ැකි බව, කකාල්ගුණ විද්‍යා දෙපර්මේන්තුව නිවහතනය කරනවා. ඉදිරි දින ගහිපය තුළදී මෙම වැසිතත්වය පැවති හැකි බවයි එම දෙපර්මේන්තුව සඳහන් කරන්නේ. වර්ෂාවත් සමග තරමතද සුලන්ද ඇතිවීමේ අවධහනමක් පවතිනවා. සුළගේ වේගේ 50 කිලෝමට පනහත් හැටත් අරව බව, කල්ගුණන අංශ්‍රකා් කලා. ද හ රන්න. දිවේනේ අදදිනේ කාලගුණික තත්ත්වය පෙර අප පැවසූ ආකාරයටම වැසි තත්ත්වය වැඩිවීම සහ සස්ොලන්තත්වය වැඩවීම දැනටත් තියෙන. එතකොට මේ තත්ත්වයටතති දිවෙනේ බොහෝ පලාත්වල වැසි හෝ ිුුණුන් සහිත වැස්තත්වයක් නිර්මාණය වෙනවා තරමක තදවැසි අපි අපේක්ෂා කරන්නේ බස්නාහිර සබරගමු දකුණු මධ්‍යියම වයමෝගේ පළත්වලත් අමතරෝ මන්න්නරම මුළලතිවගේ දිස්ට්‍රික්කවල තරම තද වැසි මිලිමිට සීත් එකසි පනහත් අතර මට්්‍ර මේ ර්ෂපතන ලැබීමේ හැකිවන්තියෙනවා හිට අමතර මේ වැසි සමඟ දිවෙන හර තියන සුලන්තත්වේ ගත්තොත් ප්‍රදහන වසෙන් නිතදිසන් හමන්නේ සුළගේ වේගේ ප කිලමීට පනාහැ දක්වා ඉහලෑමිතත්යන් තියෙනවා හැබැ වැසිස් සමඟ මේ සුලංවල වේගේ ප කිලමට හැත්තෑව අසූ දක්වා හිහලෑමිතත්වයන් තියෙනවාක්ෂණක ඇතිවෙන්නේ සුලන්තත්වේ ඒ හේතුකටගෙන ඒ අවට තියනත දේශවල ගස් කොළංවල අතුපතු කඩා වැටීම වහල් ගැලවී යාම්මගේ සසිද්දිනු ඇතිවන්න හැකියාව තියෙනවා තරමේ පුුණුවනතුරලින් සිදුවන හානි ලක්ව ගන්නඩ විශේෂයම ගදොරේ ය විදත් පාංග ැසටන්ගන්න ොහතක කලින් හෝ පේනෝලිින් ගලලයි වත් කරන්න වැස්ස පවතින වෙලාේ එලිමහන රැනෙන් එපා පු ගස්ට ගැවසෙන්දපා ඒට අමතරව ලෝමේ දිය අඩු බහන්ඩෝලින් වැඩකට තුවල ියලෙන්ට පා කියලතමී යනතාවට මතක් කරන්නේ ගල්න්න නගරය සහ අට්‍රදේශ හහා අදපස්වරේ හමගේ දසතුලන්තත්යක් හේතුවින් නිවෙස් රැසක හලයන් ගලවකු ඇ අතර ගස් කඩබැටිම් දවාර්තාාවනාා ගල්ල බිගහ්‍රේශය නිවසක් මත සක් කඩපටි තිබූ අතර ඒ ගල් නගර භහ විගෙන නිමන එක මින් ඉවත්කිරීමට ඒතු කර ගල්ල ප්‍රදේශයට ඇහැලමින් තිබෙන ධික වැසතමක පාදදිීම් ප්‍රදේශටල න්යටට විීතෙනවා. දක්ෂණ අධවියගේ මාර්ගගේ ගමනා ගමනයටද බාධමතුව ඇති බයි අපවාර්තාකරුවන් ප්‍රකාශ කළේ එක් කොරෝනා ආසාධතයෙකු අදනයේදී හඳුනාගත් බ සෞඛ්‍ය අමාත්‍යශ්‍ය පවසනවා. ඒ අනුව මෙෙටන බාර්තාාව වූ කරෝනා රෝගයන්ගේ සංඛ්‍යයාාව, තුන්දහස් එක සේ විසිත් දෙකක් දක්වා ඉහ ගියයා. ද ද කරන සාහධනය ව රෝගෙන් හදනකු සවේලා පිටවයාමත් සමග, ර්න සව ලබ මුලුස් සංක්‍යාව දහස්නවසේ විසි පහක්. මෙමන විට පුද්ගලයන් එකසි අසූ පස්තනෙක, කරනවයිර සයාසාහධනයවීමෙන්, රෝහල පතිකාරලබනවා. යි්‍ය අදක්ෂණ අර්තය කරුණා සම්බන්ධයන සක සහිතව තවත් පනස් හර්දන ගුටන බයි සෞඛක ප්‍රර්ධන කාරංශ ප්‍රකාශ කරන්නේ. මේ අතර කොළබ රාජ කිරිය අයිර්වේද නිර ධහන ධ්‍යස්ථායේ, නිරෝධහයින සාර්ථක අවසන් කළ තවත් අසූහත් දෙෙකු අද සේනිවෙස් මලපිටත්වගා. මලෙසියාාවවෙ සිට ශ වෙලන්කවට පැමියීමම පිරිස, දිනදා හතරක නිරෝදහන කාලයක් අවසන් කිරීමෙන් පසුවයි මෙෙස පිටත් වගේ. අ හිසිට පමිණි වත් දසෙකු රාජකිරී අයිුවේද නිරෝධහනින ධ්‍යස්ථානයට අද පැමිණිය. එම මධ්‍යස්ථානයක සිදහට දෙනෙකු මේන විට නිරෝධහනයමින් සිි වැලිකට බන්තනාකාරයටය මත්‍රවය ඇතුළු තහන බහන්්ඩ ඇතුළත් කුඩා බෝලයක් විසිකිරීමට සූදයරමින් සිටි සැකරයෙකු අත්තරංගුට ගෙනැති බෙනවා. මේ එකකමයි දාවල්ල බෝලයක් වගේ හදරදාග ට හ පැත්ෙන් ගොල්ල්ල සල්ලි සල්ලි ඉතින් ඇතුළු ඉමන්හිතන්නේ යවනෝ ඇදමටත්ක් බන්ධනාගරයට විසකකිරීමට සදදාම්කරති ලය තු හෙරයින් ග්‍රෑම්් එකයි මිග්‍රම් හස තිස් පහක් ජංගම දුර කථන බැට විදහයක් සහ පුපියල්ති හයි දහසක මුදලක් තිබූ බවයි පොලිසිය සඳහන් කරන්නේ. පෙවරුවේ සිදු කළ විශේෂ සෝදිසි මෙහුම් වලදී ලැබුණු තුරතුරකට අනුව කොළඹ අපරාධ කොට් හසේ බස්නාහිර පළත් දෂණ මර්ධන ඒකය මෙම පුද්ගලයා අත්ත ඩංකුවට ගෙනැ බෙනවා.ත්ම කියන මේ රත්තයි. ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම් අනුව හෙලවී ඇත්තේ කලක සිට මෙමනීති විරෝධී ක්‍රියාව සිකර ඇති බවයි. පොලි සපාධ කොට් හාසේ සැකරුරඳවාගෙන ප්‍රශ්න කරන අතර තවත්ොරතුර රැක් වූගෙන් හෙිර ගනීමට නියමතයි. අතර වැලිකඩ බඳනාාරේ කාන්තා අංශුවේ සිදු කළ විශේෂ සෝදි සිමහුමකද ජංගමදුරකතන ඇතුරු උපකරන සොයාගෙනතිබෙනවා ජංගමදුරකතන දහත්තුනක් සිිම්කාඩ හත්ක් බැඩටුව එකසේ පණහක් සහ හැන් ්‍රී දෙක් සොහකි නැති බවයි බඳනාගාර දෙපාර්තමේන්ව සඳහන් කළින්. ජලගලුම් නිමන ජාතික වනොද්‍යානයට අයත් දෙව්ලාන බිල්ඩුවේ මඩහි එරී සිටි වයිස අවුරුදු දෙක හ මාරක කුඩා අලි පෙටවෙකුගේ ජීවිතය බෙරා ගැනීමට. Craig pitටயே बनنجजी भी कार्यालीலி නිर्ධාरෙන් கண்டயමක් सத்துुना. රු ලෙස අලිෙටවා මඩෙහි එෙරි සිටි ැවින් වනජවේ නිද දහරී නිසි අවස්ථාවේද. එමස්ථානයට ලඟ නොවනේ නම් එම සත්වයාගේ ජීවිතය අනතුරට පත්වීමට ඉඩතිබූ බවයි අපවර්තාකරුවන් සඳහන් කරන්නේ මහත් පරිශ්‍රමයක් යොදා පැය පහක පමණ මෙහුමකින් පසු. අලිපෙටවා බේරාගැනීමට හැකිවන. බේරගත් අලි පෙටවා සෝමාවතී ජාතික වනුද්‍යාන වෙත නිදහස් කළ බවයි අපවර්තාකරුවන් සඳහන් කළේ . අතර මහියංගනිය පල්ලිවත්ත ප්‍රදේශයේ රාත්‍රේ කාේ ගම් වදින අලි රංචුවක් වැලි ප්‍රවාහන කරන ටිපර්රත්ථේක ගට බෙනවා. අද අලියම හතර ඇතිහට පමණ මෙමාන තුරසිදු වුණ. මහවැල ගඟ දෙපස ගම්මානවලට මෙම වනාලි රංච වශයෙන් පැමිණ පයි වාර්තාාවන්නේ. ොචියාගම කටුත් වැව ප්‍රදේශවයේ අිවැට ප්‍රමතියකින් යුතුව ඉදිකර නැති නිසා වනාලින් ගම්වදින පවට ජනතාවචෝතනා කරනවා. වනාලි පහළකට වැඩි සංඛ්‍යාවක් ඒයේ දිනේ තුළ ගම්වතීම නිසා පොල් පගව ඇතුළු වගේ රැසක හනිසිදු ඇති බවයි අපවර්තාකරුවන් සහන් කළේ. අලි වැට නිසි ප්‍රමතියකින් යුතුව අලු වැඩාකරදිනෙ සයි ගම්වාසීන් ඉල්ලා සිටින්නේ. පැහිත්ත පෝගට සළඟදම කලා ගන්තිවිච පෝල්විඩිය. මේ අල්ත්පරල පයිම් පාරල මේමකමයි කියන්නේ. ඉතින් බලන්නකවටර හන ේයාල්. දැට සම්පූර්තියනම් පොල්ගස් පංචික්කදර ඒක දවස් දෙකට පැරල්ලාදයන ගස්දශීක්ිසර. ඒක නිසා මේකට පිලේ මක් කරලාද දෙෙන්න්නිකරම අපි රජයෙන් ඉල්ගසි. ලි රංජුපිටි එන්නේඉතින් අපිටත් බේරන්න බෑ අලි ඩිදානවා රසිං යදානවා ලඟට යන්න බෑ බයයි. පාන්දරකටවත් අපට ලේඩක්දුකටවත් යන්න එන්න බෑ මේමගේ අලිියෝහක්මං කරනවා. අපට ලොකු විසඳමක් ඕන පාඩුවට වඩ අපේ ජීවිත දැන් ආරස්සා කරගන්නට හොගක් ව මනාමතියන්නේ? ම රජයට මැඳල කියන්නේ මොනොහරි දැඩි ආරක්ෂාවක් ලබා දෙට කියන. නීති විරෝධී ලෙස කහ කිලෝග්‍රෑම් අටසියක්ක් ලොරි රතයකින් ප්‍රවාහනය කරමින් තිබියදී අත්තරංගෝට ගෙනති බෙනවා. ඒ කල්පිටිය ප්‍රදේශ්වේදයේ. ැකවන් තුන්දෙකුද කහතොගිය සමග අතඩංගුවට ැති බයි ආර්තාවන්නේ. නවිකහමුදාව සිදුකල වැටනීමකතේ මෙම අත්තනංගොට ගැනීම සිදුකරුණ. ඉන්දාවේ සිට නීතිවිරති ලෙස තරුදු රහිත ෝට්ට මගින් මෙම කහතගේ දෙවවිෙනටගෙන විත්ති බෙනවා. කල්පිට පොලසි සිදිය සහන්ඳයෙන් විවර්ෂණ අරමක ඇති බවයි අපවාර්තාකරුවන් සඳහන් කළේ. දේශපානත්ඥඥන්ට උගතුන්ට වැඩිය සාමානජනතාව කලාකරුවන්ට කවදත් ආදරේ කලා. ඒ බගේම කලාකරුවු ජීවිතයේ විඳවිම්මෙන් ඉගෙනගන්න දේ කවියෙන් ලෝකයට ඉගැන්නවා. මේ රළු පාර විශේෂාගය. මඟතන මිනිහික රස්සාාවක් අවශ්‍යම නෑ ජීවත්වෙන්ට ආසාදයක් දීවිතයේ බලාපොරොතු. තුවෙච්ච දෙයක් ජීවිතය අවසාන කාලය හෝ ලැබීම ගෙන ම සතුටවිෙනවායි කැන රඟ පෑම් කලාකාරෙක් නොවනා නම් මට හිතා ගණඩ බෑ මට මොනවවෙේහිද කියල් කලාකාරයා හිඟන්නයි කියන මතයව ලංකාවේ තියෙනවා හැමෝ උගක් අයා අතර න කලාව නිසාම රටම ම අන්දුරගෙන තියෙන එක මට ලොකු භාග්‍යයක් සතුතත් අ්‍රියල සටස්ෆයිඩ් කියලා ඉගිරිීසි භාසාාවය කිවොත් එනක රොම්බ ආසර්කී දෙවල භාසාාවෙන් කිවොත් ඉතින් හරි නමගේ දී න මංහිතන් න්තරම් පයින්න ඇවිදි මනිහේ තවත්නය මං සෞුක්්‍යයම්පන්නයි හැත්තහයක් කළත් ඒ නිසා මගේ නෝනඉන්නවා දුව ඉන්නවා ද වගේ මහත්්‍යඉන්නවා සහ පුංචි බබෙක් ඉන්නවා. ඉතින් මේ කට්ටියටම මව් පීන්නේ මානසිකටිකක් එහාටගේ මිනික් විකෘතිමිනේ සරලව කියන ලම් පිස්සෙක් කියන එක. ඉති මටට පින ගුල්ල පිසුව දැක්ම මට දොස් කියයි කොකතම ඇත් මිනිස්ුහිතනව පිස්සොයි කියල පිස්සෝ නෙමේ මහත්තව. අපි ඇත්ත දකිනුව ඇත්ත වැළඳ ගඩ හරි ආසයි නමුත් ඇත්තට කිට්ටුවෙන් හරි අපිේද. ඇත්වසේම ආර්ථිකේ බොහෝම අබම තත්තකතියෙන්නේ එදාට වැඩියමන් සතට ලබන්නනවා. ඉංගි්‍රීසියෙන් ඕකට වැදගත් රිප්ලය එකක්න් දෙන්න මනිිමට මනි ති නොඒ. සල්ලියවලින් ගොඩාආ දේල් කරන්න පුළුවන් න. හම දෙයක්ම කරන්න දැ කලාකාරයක ෑන ගුල් අන්ගේ ගොඩා බලාපොරොතු. අනිත්තායට වඩා ඉහලිින් වැජබෙන ක්‍රමයක් මොත් තේක්‍රමවේදයට මං කැමති නෑ අලුත් ලමයිතකක් මං හැසිරෙනකොටමට තීරණ මේ අපි ගතකර යගේ නෙවේ ඒගුල්ල ගත කරන්න ඉති ඒගුල්ලො කොහොම සතුපු කරන්නද කියනෙක හරි අපහසේ හිතා ගන්නග මේක දුව නොදුව නොදුව නවා නොෙන් ජයගත්තු කෙනෙකුත් නැහැ බලාගෙන අනෝට. රට ඉඳලා ආවාන්නේ මගේ නොනා නෝනා? මගේම නෝනා! ආපු ගමන් දුන්නනේ කොරෝනා. අය මල්ලිියක්කනං යොකෝට මදීලා. නැන්දමාම දැකපු ගමන් සුදු නෝනාව ඉම්ඹලා කෙල්ියත් තාප්පෙට ඒකමපු ලීසියෙන් අපේ ගමට පැනලා ගමේ කට්ටියෙන්නි වඩුට කන්දකඩු යවලා නෝනා. මැරිණ දවස කවදත කියලා නොදැන දිගටම රඟපාණ්ඩ පුළුවන් ලොකු දෙයක්. ඒ අන්ති ම අවස්ථාව සැහැල්ඩුවෙන් ජෝලීියෙන් ඉන්ඩ පුලුවන් සින්දුවක් කියයාග ඒගතමයි ලොකුම ආසාාව. මගේ බිරිණයට අයිදුවටය එහෙම මගෙන් කිසිම දෙයක් පැවැත්මට හෝ පහසුතාව අුවලට මගෙන් කිසිම දෙයක් වෙලා නෑ මොමින් චන්ඩිපාධාන ඕනෙවේ. අර ෙල්ටි කංශස් පික්ද මයින් කියන ඉංග්‍රීසින් කියේමන තියෙන. වැරද මනස හිතට වද දිනයි කියේ. හැම මිනිහෙකුටම එක්තර ආකාරයක පිස්සුවත් තියෙනවා. හැබැයි කලාකරුවෝ තමන්ට හැදුණු ඒ පිස්සුවෙන් තවත් පිස්සු හැදිශ්්‍ය හඟ දෙනකොට සතුට කැන්දාගෙනනවා. එවලයි සෝ! प्र පथ विකාश सा. බ सु आ